අධිපති අපි එහෙනම් අද සාකච්ඡා කරන්නේ ගෙවත්ත පාඩමට දාල පරිසර ප්‍රශ්න ටික. අපි බලමු මොන විදිය ප්‍රශ්න ටිකද තියෙන්නේ කියලා. ශාක වර්ධනය සඳහා අවශ්‍ය සාධක තුනක් අපෙන් අහනවා. හා පුතේ මාක් කරගන්න. ශාක වර්ධනයට අවශ්‍ය සාධක තුනක් කියන්න බලන්න. හිරු එළිය, ජලය, හිරු එළිය හිරුවෙලිය අවශ්‍යයි නේද? ඊට පස්සේ ජලය අවශ්‍යයි ශාක වර්ධනයට. ජලය නැත්තම් ශාක මැල වෙලා යනවා. වාතය කියලා අපිට කියන්න පුළුවන්. ශාක වර්ධනයට වාතය අවශ්‍යයි. තව ඉඩකඩ නේද? ඉඩකඩත් ශාක වර්ධනයට අවශ්‍යයි. ඉඩකඩ ඉඩකඩ උෂ්ණත්වය උෂ්ණත්වය අවශ්‍ය නැහැ. ඖෂධී උෂ්ණත්වය අවශ්‍ය වෙන්නේ බීජ පැලවෙන්න. ඒක පටලව ගන්න එපා. හරි, දැන් අපි සමාලලාට මේ බීජයක් පැලවීම සඳහා කියපු ගාම හිරුවෙලි කතාව කියනවා. බීජයක් පැලවෙන්න හිරුවෙලි අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බීජයක් පැලවෙන්න පැලවෙන්න අවශ්‍ය වෙන්නේ උෂ්ණත්වයේ හිරුවෙලිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර දැන් ශාක වර්ධනයේ උෂ්ණත්වය අවශ්‍ය වෙන්නේ. පොහොර ඔ පොහොර පොහොර නැත්නම් පොහොර පස පස විතරක් කියන්න එපා. අපිට පොහොර පස කියලා කියන්න පුළුවන්. පොහොර පස පාඩම් ටික පුතේ ඉස්සරහට ඉගෙනනවා. මේ මෙහෙමයි